ඔබ හිතන විදියට මේ ලෝකේ ඔබ වගේ කී දෙනෙක් ඉන්නවද? දැන් ඔබේ ඔළුවට විවිධ පිළිතුරු එනවා. සමහරු කියනවනේ එක වගේ 7 දෙනෙක් ලෝකේ ඉන්නවා කියලා. ඒකත් ඔබේ ඔළුවට ආපු එක උත්තරයක් වෙන්න ඇති. ඒකට උත්තරේ හොයන්න කලින් මම මේ කියන කතාව ඔළුවට ගන්න. ඔබ මේ කොරෝනා වසංගතයේ හින්දා ගෙදරට වෙලා ඉන්නකොට මල් වගාවට යමු වෙන්නේ නැති. එහෙමත් නැත්නම් එළවලු වගාවට යමු වෙන්නේ නැති. අපි හිතමු ඔය අලුතෙන් මල් වගාවක් පටන් ගත්ත කියලා. ඒ මල් වගාවේ අපි රෝස මල් පාත්තිය ගත්තොත් බැලූ බැල්මට රෝස පාත්තියේ තියෙන ඔක්කොම මල් ඔබට පේනවත් ඇත්ත එක විදිහට. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. ඔබ ඒ රෝස වගාවට ලං වෙලා බැලුවොත් මේ මල් බැලූ බැල්මට එක විදිහට පෙනුනත් මේ මල් වල වැවෙන වේගය පෙතිවල නැම්ම පාට පැතිරලා තියෙන විදිහ අනුව ගත්තොත් මේ වගේ වෙනස්කම් දැක ගන්න ඔබට පුළුවන්. ඒ වගේම ගොඩක්ම මලට සමීප වෙලා බැලුවොත් මේ මලටම ආවේනික වෙච්ච ලක්ෂණ ගොඩක් තියෙනවා කියලා ඔබට දැක ගන්න පුළුවන් වේවි. මම මේ කියපු කතාව හරියට තේරුම් ගත්තනම් දැන් ඔබේ ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා ඉවරයි. මම මේ මුලින් අහපු ප්‍රශ්නෙට උත්තරය එකයි. ඒ කියන්නේ ලෝකේ ඔබ වගේ අය වෙන කවුරුත් නැහැ. ඉන්නේ ඔබ විතරයි. ලෝකෙන්ම ඔබට අනන්‍ය වෙච්ච ලක්ෂණ තියෙන්නේ ඔබටම විතරයි. නමුත් ගොඩක් දෙනෙක් මේක මේ විදියට හිතන්නේ නැහැ. ඔවුන් තව කෙනෙක්ව අනුකරණය කරන්න යනවා. නමුත් ඇත්තටම ගත්තොත් තව කෙනෙක් කොපි කරනවා වෙනුවට ඔබ ඔබම වෙලා කටයුතු කරොත් ඔබට ශක්තිමත් ගමනක් යන්න පුළුවන් වේවි. ඊළඟට ඔබේ ඔළුවට එන ප්‍රශ්නයක් තමයි මං මාව හොයාගන්නේ කොහොමද කියන එක. ඔබට ඔබව හොයාගන්න ලේසි වෙන්නේ නැහැ. හැබැයි උත්සාහ කරන්න පුළුවන්. ඔබට ඔබව හොයාගන්න වැදගත් වන එක දෙයක් විදියට හුදකලාව සිතා බැලීම පෙන්වලා දෙන්න පුළුවන්. ගොඩක් අය මේ හුදකලාව එහෙමත් නැත්නම් තනිකම් විවිධ විදියට යොදා ගන්නවා. ඔබ සියලු ප්‍රශ්න අමතක කරලා ටිකක් ඔබ ගැන හිතලා බලන්න. ඔබ කවුද කියලා ඔබෙන් ප්‍රශ්න අහන්න. මේ වැඩේදී භාවනා කරන එකත් ඔබට ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම තනියම ඉඳගෙන සෝබාදහමට හුම්කම් දීලා බලන්න. තනියම නිශ්ශබ්දව කාමරයට වෙලා ඉන්න ගම ඔබට ඔබ ගැන ඔබේ ඉදිරි වැඩ ගැන කල්පනා කරන්න පුළුවන්. ඔබට ඔබව හරියටම හඳුනා ගන්න මේ හරහා පුළුවන් වේවි. ලෝකේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ වගේම ශ්‍රේෂ්ඨ චින්තකයෝ ඒ වගේම ලෝකේ වෙනස් කරපු ගොඩක් මිනිස්සු මේ හුදකලාව සිතා බැලීම තුළ බිහි වූ බව ඔබ අමතක කරන්න එපා. ඔබට ඔබව හොයාගන්න උපකාරී වන තවත් කරුණක් තමයි ඔබේ ජීවිතේ පුරුදු වලින් ඇබ්බැහිකම් වලින් ඉවත් වීම. ඔබට ඔබ හොයාගන්න බැරි වෙන එක හේතුවක් තමයි මේ පුරුදු ඒ වගේම ඇබ්බැහිකම්. ඔබ එදිනෙදා ජීවිතයේදී විවිධ පුරුදු වලම එල්ලීලා ඉන්නවනම් ඔබට එතනින් එහාට ලෝකයක් හඳුනා ගන්න වෙන්නේ නැහැ. ඔබ රූපවාහිනියට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා හිතමු. ඔබට මේ පුරුද්දෙන් මිදීමට බැරි වුණොත් හරියටම ඔබ කවුද කියලා හඳුනා ගන්න ඔබට පුළුවන් වෙන එකක් නැහැ. මේ පුරුද්දත් එක්ක බැඳිච්ච නිසා ඔබේ පෞරුෂය ඉස්සරහට ඒවි කියලා හිතන්න බෑ. ඔබටම ආවේනික පෞරුෂය හඳුනා ගන්න නැතුව ඔබට කවදාවත් සාර්ථක මිනිහෙකු වෙන්න පුළුවන්කමක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා මේ ඇබ්බැහිකම් වලින් පුරුදු වලින් වැහිලා තියෙන ඔබේ පෞරුෂය පණ පිටින් වලලලා දාන්නේ නැතුව මේ පුරුදු වලින් ඇබ්බැහිකම් වලින් ඈත් වෙලා ඔබ ඔබව නිසියාකාරෙන් හඳුනා ගන්න උත්සාහ ගන්න. ඔබට ඔබව සොයා ගැනීමට වැදගත් වන තුන්වන කරුණ ඔබ ජීවිතයේ වඩාත්ම සතුටක් ලබන දේ සොයා ගන්න එක. සරලව කිව්වොත් ඔබ යම් වැඩක යෙදෙනකොට ඔබ ඒ වැඩේ සඳහා උද්‍යෝගීමත් නම් ඔබ ඒ සඳහා ඔබගේ සියලු ශක්තිය යොදා ගන්නවා නොඅනුමානයි. මේ උද්‍යෝගීමත් බව හරහා එළියට එන්නේ අප තුල ඉන්න සැබෑ පුද්ගලයා. යම් කාර්යයක සාර්ථකත්වයට වැදගත් වන මානසික ඉන්ධනයක් විදියට මේ උද්‍යෝගීමත් බව පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට ඔබ ඔබේ ජීවිතේ වඩාත්ම ඇලුම් කරන දේ ප්‍රිය කරන දේ එක්ක නිරතුරුව කටයුතු කිරීම තුළ ඔබට ඔබව නිසියාකාරයෙන් හඳුනාගෙන
ජීවිතය සාර්ථකත්වය කරා මෙහෙවන්න අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. ඔබට ඔබව සොයාගත හැකි වන දිනක ලෝකය තුළ විශිෂ්ටයෙක් වන්න ඔබට පුළුවන් වේවි. ඒ නිසා නිතරම හිතන්න ඔබ වැනි පුද්ගලයෙක් ලෝකයටම සිටින්නේ එකයිකු බව. ඒ නිසා තව කෙනෙක් අනුකරණය කරමින් ඔවුන්ට ඇති දේවල් මට නැතැස්සෙමින් කම්පා වෙනවා වෙනුවට ඔබ තුල සිටින පුද්ගලයා සොයා ගැනීමට කටයුතු කරන්න. එවිට ඔබට සමාජයක් රටක් ලෝකයක් අගය කරන පුද්ගලයෙක් වෙන්න අවස්ථාව උදා වේවි.